මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑර ඇන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අරලීගහ මන්දිරයට කැඳවා තිබුණා. අගමැතිතුමා දැනුම් දුන්නා එන අඟහරුවාද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා අන්තිම තීන්දුව ප්‍රකාශ කරන්නට කටයුතු කරනවායි කියලා. ඒ අතරතුර පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ත් එක්ක ඒ තීරණයට එකතු වෙන්න අපටත් අවස්ථාවක් ලබා දෙන්නයි කියලා ඉල්ලීමක් කරා. සුළු පක්ෂ හැටියට ඉන්න හැම පක්ෂයක්ම අපි ජනප්‍රිය අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව දැනුම් දීලා තිබෙනවා. කවුද අපේක්ෂකයා? ඉතින් සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස දැම්මොත් දිනනවා. ඒක අනිවාර්යෙන්ම මට කියන්න පුළුවන්. මේ අතර අඟුණුකොළ පෙළැස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සැමට සෙවන චංගම මෙහෙවර වැඩසටහන පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකවරයෙක් හැටියට සජිත් ප්‍රේමදාසත් මෙදා පාර ඉදිරිපත් වෙනවා කියන එක මේ අවස්ථාවක් ලබා දුන්නොත් ඔය ලතවෙවි අලස විදිහට කටයුතු කරන ඇත්තන් සියලු දෙනාම අභිභවා ගිහිල්ලා රටට කීර්තිමත් සේවාවක් ඉටු කරයි කියන බය සමහර අයගේ කුහක සිත්වල තැන්පත් වෙලා තිබෙනවා. මේ අතර සමස්ත ලංකා ත්‍රෛනිකායික මහසංඝ පෙරමුණේ භික්ෂූන් වහන්සේ අද කොළඹ විහාර මහදේවී උද්‍යානය අසලදී සත්‍යග්‍රහයක නිරත වුණේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරමින්. ගරු නායකතුමනි, ඔබතුමා තාමත් හොඳින් බුද්ධිමත් අහල වලලා සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙහි නායකත්වය ලබා දෙන ලෙස තාම ගෞරවයෙන් ඔබතුමා විස ඉදිරිපත් කරනු ලබනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. මේ සමීක්ෂණ වාර්තාවලින් සජිත් මහත්මයා දැම්මොත් දිනනවා කියලා තියෙනවා, වගේම සජිත් මහත්මයා නොදා විනාය දැම්මොත් පරදිනවා කියන එකත් කියලා තියෙනවා. ඉතින් පරදින මැතිවරණයකට ගිහිල්ලා අපේ කාලය වැය කරනවට වඩා හොඳයි දේශපාලනයෙන් සමු අරගෙන මේවට එන්න කලින් ව්‍යාපාර කරලා මම ගුරුවරයෙක් ඉදිරියට කරලා අපි මේට වඩා ආදායම් ලැබපු අය. ඉතින් ඊට වඩා හොඳයි අර පරණ රස්සාවට ගිහිල්ලා ගරු නම්බු ඇතුව ඉන්නවා. නොදුන්නොත් ගුරුවෘත්තිය දෙනවා. ඈ නොදුන්නොත් නෙමෙයි දෙනවා. දෙන්න නැත්තම් ගන්නවා. කඩු ජයසූරිය මහත්තයා කැමති කියලා දිනනවා. තුමා කැමති වුණාට අම්මේ රටේ ජනතාව බොහෝතරයක් කැමති ඉන්නත් උනා, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බොහෝතරයක් කැමති ඉන්නත් උනා, විශේෂයෙන් මහ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බොහෝතරයක් කැමති ඉන්නත් උනා, අපිට උදව් කරන පක්ෂවල බොහෝතරයක් කැමති ඉන්නත් උනා. මේ නියම අපේක්ෂකයා මේ සති අන්තයේ ඉදිරිපත් කරනවා. අදිත් ප්‍රේමස මහත්තයා තමයි සජිත් මහත්තයා එනකොට බයයි ගොඩක් කට්ටිය. තමන්ගේ තනතුරු නැති වෙයි කියලා බය ඉන්නවා. තමන්ගේ දේශපාලන ඉවරයි කියලා හිතා ඉන්නවා. ඉතින් මේක හැමදාම බදාගෙන කණ්ඩ මේ කොහොල්ල බබවගේ ඉන්න පුළුවන් කන්නේ දේශපාලන කියන්නේ. අපිට යන්නකෝ අපි යන්න ඕනේ. එක්සත් ජාතිපති ජේෂ්ඨගේ දෙකින් බවුල වෙන්න ඕනේ මේවා කරන්න කියන. අත් බලු වැඩ කරන්න අද්දකින් වැඩි වෙන්න ඕනේ උනට. හරි වැඩේ කරන්න අද්දකින් ඕනේ. එහෙම නැතුනත් ඔබතුමා අපි සිපිවර ගන්නවා. අපි ගම් ගන්නවා, බලෙන් ගන්නවා. මේ අතර විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ කැඳවු හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා අද ප්‍රතිචාර දක්වා සිටියා. අපේ පිළ බලහීන කරන වැඩක් අගමැතිතුමා කරා කියලා එකයි අපිට දැන. අගමැතිතුමා තමයි මේකේ මුල කියලා අපි හොයාගත්තා. රවුෆ් හකීම් ඇමතිවරයා කියපු කාරණේ සම්බන්ධයෙන් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඉල්ලනවා ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න ඕන. රවුෆ් හකීම් ඇමතිවරයා ක්‍රියා කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වකීම ආරක්ෂා කරන විදිහටද කියන ප්‍රශ්නේ. මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව විමසා බැලුවා. තුමා කිව්වේ තුමාට දුරකථනයෙන් ජනාධිපතිවරයා කතා කරලා විශේෂයෙන්ම මේ ජනාධිපති ක්‍රමය අවෝසි කිරීම සඳහා ඔහුගේ තිබෙන කැමැත්ත පිළිබඳව ප්‍රකාශ කරා කියලා. ඉතින් ඒක නිසා ජනාධිපතිවරයා ඊයේ දිනේ මේ රැස්වීම කැඳවන්න, මේ කැබිනට් මණ්ඩලය කැඳවන්න කටයුතු කරේ කියන එක අපි පැහැදිලිව කියනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පවත්වන කොටත් අපි එතුමගෙන් ඇහුවා මේ කාගේ වුමන මට ඉල්ලීමක් ආවා කියලා එතුමා කිව්වා. ඉල්ලීම කරේ කවුද කියන එක මම හිතන්නේ දැන් පැහැදිලි වෙලා තියෙනවා නේද? නෑ තරේ අපි ඒක අපි තුන්දෙනා මේදා දාගෙන අනිත් එක අශුමාරසිංහ මන්ත්‍රීවද කිසිම අයිතියක් නැහැ එහෙම දෙයක් කරන්න යට ඉල්ලීමක් කරන්න බෑ. යා පක්ෂ නායකයෙක්වත් එහෙම නැත්තම් වගකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. Maxis number 1 tie in Sri Lanka.